විෂන්කයා විශ්වාසනීය දැක්ම. මේ ඉතින් විපක්ෂ නායක තුමා වශයෙන් සජිත්‍රෙන් දස් මැතිතුමා පත් කරන්න නායකතුමා යෝජනා කරල එක සිර වුණා. ඒ බව දැනුවත් කරන කතානායකතුමාට එතකොට කතානායකතුමා ඒක පිළි අරගෙන ඉදිරි කටයුතු සඳහා විපක්ෂ නායකතුමා වශයෙන් සජිත්‍රෙන් දස් මහත්තයාගේ විකාරය භාරය සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න තමයි තියෙන්නේ. ඒදී සජිත්‍රෙන් දස් මහත්තයාට විපක්ෂ නායකතුමා වශයෙන් පාර්ලිමේන්තුවේ කටයුතු කරන්න පුළුවන්. ඉදිරි මැතිවරණයට සූදානම් වෙන්නත් පුළුවන්. නායකත්වය මෙතනින් අපි ගන්න බෑ. උත්තරාධිකාරි මණ්ඩලයක් හදවන්න ඕනේ. ඒ සම්බන්ධව අදහස් ප්‍රකාශ වුණා. ඒ අනුව ඒ වෙනස්කම් ටිකත් අපි බලාපොරොත්තු වෙනවා. උත්තරාධිකාරි මණ්ඩලයත් මන්ත්‍රී කණ්ඩායමත් අපි එකතු කරගෙන මේ සති දෙකක් තුනක් තුළ ඇතුළත ඒ සම්බන්ධව තීන්දුව ගන්න. ඉතුරු සියලු තනතුරු ඒ සම්බන්ධයෙන් කතා කරන්නේ විපක්ෂ නායකකම තමයි අපි පළවෙනිින් තියෙන මේ පාර්ලිමේන්තුවේ. ඒක තමයි පළවෙනිින් අපි මුහුණ දෙන්න තියෙන සිදුවීම. ඉතින් ඒ සඳහා අපි තීන්දුව ගත්තා. ඉදිරි කටයුතු සඳහා අපි සාකච්ඡා මාර්ගයෙන් බලාපොරොත්තු වෙනවා. සමගි නත්තල් උත්සවයට කලින් අපි මේ සියල්ල කරන්න බලාපොරොත්තු වෙනවා. අගෙනතුම කැමැත්තෙන්ද විපක්ෂ නායකම හඳුන්නේ පොඩක් ඇදුනද වැඩි? නෑ කැමැත්තෙන්ම දුන්නා. ඔබතුමා චෝදනා කරාද දෙන්න කියලා? එහෙම නෑ නෑ වමනවත් කියන්නේ අපි කලින් කියලා තිබ්බනේ මේ ඉතින්. ඒ ඉල්ලා ඒ අනුව මේ කටයුතු සිදු වුණා ඉතින්. නායකතුමාමයි කතා කරලා එතුමා විපක්ෂ නායකතුමා වශයෙන් පත් කරන්න එතුමා යෝජනා කරනවා කියලා සිළු දනාම එතුණා. ඒක මැතිකව තීන්දුණා. දෙනවා දෙනවා. ඒවා එක සාකච්ඡාවක් නැහැ. දෙන්න ඒක එතුමායෙන් අහන්න ඕනේ. අපේ එහෙම සාකච්ඡාවක් වුණේ නැහැ. ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තව ගොඩක් එක නමක් නෙවෙනේ. ඉදිරි අපි අපේ ප්‍රතිරූපයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිරූපයේ අපි නැවත ගොඩනගන්න ඕනේ. දුර්මත තියෙන එක්සත් ජාතික පක්ෂයේ සම්බන්ධයෙන් මේ දුර්මත ඇති වෙන්නත් එක්සත් ජාතික පක්ෂයේ සමහර අවස්ථාවලදී යම් යම් නායකයෝ විසින් ප්‍රකාශනිකුත් වුණා. ඉතින් ඒවා අපි දන්නවා. ඉතින් ඒ අනුව අපි දක්ෂ කණ්ඩායමක් එක්ක අනවශ්‍ය දුර්මත ඉවත් කරලා මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටේ වෙනස්කම් හොඳ වෙනස්කම් කරපු පක්ෂය. ඉතින් ඒ අනුව බලාපොරොත්තු වෙනවා ඉදිරි අනාගතයේදී ඒ ස්වර්ණමය යුගයක් නැවත අපි තාමත් තියෙන අවුරුදු 25ක්ම එකම ක්‍රමවේදයකට එන්නේ. ඒ ක්‍රමවේදය වෙනස් කරලා වෙනස් ක්‍රමවේදයකට එක්සත් ජාතික පක්ෂය පැරණි ජයවර්ධනලා ගාමිසානගේ මැතිතුමාලාගේ ඒ ඇති වුණු ඒ සම්ප්‍රදාය අනුව ඉදිරියට යන බලාපොරොත්තු වෙනවා. පක්ෂ නායකත්වයක් පරිත්‍යාග මහත්මයා දෙයිද? දුන්නොත් හොඳයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මොකද වෙන්නේ? එතුමා සාදහටම සමු ගන්නවා සේතුමාලේ. එන්නේ නැද්ද? ඔනේ ඔනේ කරදර දුරක් ගන්න නැද්ද ඒකට? අපි සාකච්ඡා කරලා බලමු තව කල් තියෙනවා. කල් නම් කල්. කල් කියන්නේ එතුමාට ඒක පක්ෂෙන් අයින් වෙන්නව කියලා කියන්නේ. හැප්පේ හැප්පේ. අයින් වෙන්න අයින් වෙන්නව අයින් වෙන්නව කියලා කියන්නේ. මේක බලමු ඉස්සරහට බලමු. මේක තියාගන්න කැමතිද? breaking.lk